අයිබෝවන් හරිතේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල සියත කෝකිල වසන්තය 2019 හිඟුරක්ගොඩ ගම්මුදා ක්‍රීඩාංගණයේදී අද දවස පුරා ආහාර විෂ වී 42ක් මස් කෙලිය රෝහලට ඇතුළත් කරයි වැසි සමග ඩෙංගු අවදානම ඉහළට රජරට රජසිරි අවුරුදු ආසිරි වසරේ දෙවැත්තම බක්මහා උළෙල සියත කෝකිල වසන්තය 2019 මේ වන විට හිඟුරක්ගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. උදා වූ නව අවුරුද්ද නිමිත්තෙන් සියත ටීවී ඔබට ගෙන එන වසරේ දෙවන්තම අවුරුදු උත්සවය සියත කෝකිල වසන්තය 2019 අද උදෑසන පොළොන්නරුව හිඟුරක්ගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. බත බුලතෙන් බොහොම සශ්‍රේක ප්‍රදේශයක තමයි අපි ඉන්නේ. ශක්තිමත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක තමයි අපි ඉන්නේ. හිඟුරක්ගොඩ එක්සත් ක්‍රීඩා හා සුභ සාධක සමිතියේ සාමාජිකයෝ. ඔවුන් තමයි මේ දෙවන්ත කාර්යය සියත මාධ්‍ය ජාලය හා එක්ව හරි අපූර්වවට කරට කර ඉඳලා සංවිධානය කරේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි මේ දකින්නේ. එහෙම නැත්නම් අත් විඳින්නේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ගැමි ගෙදර මුල් කරගනිමින් අවුරුදු ක්‍රීඩා රසකගින් සමන්විත සියත කෝකිල වසන්තයේ ආරම්භය සනිටුහන් වූයේ කාන්තා පෙරමි පාපැදි තරඟ ගම හරහා දිවීම. අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය සිඟිති අවුරුදු කුමරිය කොට්ටාපුර ගැසීම කඹ ඇදීම සහ බනිස් කෑම වැනි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සියත කෝකිල වසන්තය වර්ණවත් වනවා. අද උදැසනේම තරඟ වලින් තරඟ කිහිපයක්ම පැවැත්වුණේ මේ ආකාරයෙන්. එහෙමනම් අපි තරඟකරුවන්ට අවස්ථාව ලබා දෙමින් අද දවසේදී USWS සියත කෝකිල වසන්තය 2019 අවුරුදු උත්සවයේ ප්‍රථම තරඟ ඉසව්ව ආරම්භ කිරීමයි මේ මොහොතේදී මේ සනිටුහන් වන්නේ. ප්‍රධාන පොකුරෙන් මිදලා ඉදිරියට ගියා මෙන්න හිඟුරක්ගොඩ ඔරලෝසු කණුව පසු කරමින් දැන් ගම්මුදා භූමියට ප්‍රවිෂ්ඨ වන මාර්ගයේ වුන් සිටින්නේ. මේ සුළු මොහොතකට පෙර තමයි අවසන් වුණේ කාන්තා පාපේදී තරඟය. කාන්තා පාපේ තරඟය තම තියුණු මුණු අරගත්ත අවසානය දශම කිහිපකින් තමයි ජයග්‍රහණය ලබා ගන්නට මේ ක්‍රීඩිකාව සමත් වුණේ. කැමති දැනගන්න ඔබේ නම? ශාලිකා දෙන්නානි. ශාලිකා නියෝජනය කළේ ශ්‍රී ලංකා යුද හමුදා. හිරුණි ආරම්භ කරන්නට සූදානමින් තියෙනවා අලියට ඇහැ තැබී මේ තරඟ. ඉතාමත් මෙය අපි කවුරුත් දන්න පුංචි ළමයි ඔබට පෙරනවා ඇති. මේ වන විටත් පැමිණ සිටිනවා අලියට ඇහැ තියන්නට නිවේදනය දුන්න ආකාරයටම නිවේදනය දුන් විගස පුංචි ළමයි පැමිණෙනවා හිරුණි මේ අලියට ඇහැ තැබී මේ තරඟය පවත්වන්නට. පුතේ නම් මොකක්ද? අලියට ඇහැදිලා තියෙනවද මීට කලින්? කලින් මේ අලියට ඇහැ තැබී මේ තරඟයට සහභාගී වෙලා ජයග්‍රහණ ලබලා ඒ වගේ හොඳ පළපුරුද්දක් තියෙනවද? ඔව්. හොඳ පළපුරුද්දක් තියෙනවා. දැන් මොකද කරන්න හිතන් ඉන්නේ අද? තියන්න බලන ඇහැ. මේ මුට්ටියේ ජයග්‍රාහී මුට්ටිය තියෙනවා. මේ මුට්ටිය බඳින්න ඕනේ. කොහෙන්ද ඇස් බඳින මේ රෙදිපටිය? පොඩක් බැඳලා බලමු. මොකද අජානි අපේ අජානිගේ පොඩක් බැඳලා බලමු. මොකද පේයිද කියන්න බෑනේ. පේන්න පුළුවන්. ඒ නිසා අපේ අජානිගේ පොඩක් බැඳලා බලමු. මොකද හරියටම අපි විනිශ්චය අරගෙන තමයි ඔබට මේ තරඟයට සහභාගී වෙන්න ඉඩ දෙන්නේ. අජානි ඔන්න මේකප් PIP ගොඩක් බඳින්න එපා. හරි. පේන්න නෑ නේද? විශ්වාසයිනේ? ඉස්තිර. හරි එහෙනම් මල්ලි ගලවන්න. රා 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 බොම්බියේ මුවාවේ අන්නංගියේ සියත කෝකිල වසන්තයේ සියලු අවුරුදු ක්‍රීඩා නිමවීමෙන් අනතුරුව මාතර සී සංගීත කණ්ඩායමේ සංගීතයට දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් ගී ගයන මහා සංගීත ප්‍රසංගයද අද රාත්‍රියේ සියත කෝකිල වසන්තය 2019ට සමගාමීව ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට හැකිවනවා.
තමන් කිසිවිටකත් තනතුරු තානාන්තර ඔස්සේ හඹ නොගිය බවත් වෙනත් අයෙකුට එරෙහිව කටයුතු කරමින් බලෙන් තනතුරු ලබා නොගත් බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කළා. පළමුව අස්කිරි විහාරය වෙත ගිය කථානායකවරයා මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු විහාරයේ වෙත ගිය කථානායකවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බඩුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් සහ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ ශ්‍රී විමලධම්ම හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව කථානායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. උන්වහන්සේලා සියලු දෙනාම සඳහන් කළේ ලබන අවුරුද්ද ඉතාම අභියෝගාත්මක අවුරුද්දක් මේ රටේ පුරවැසියන්ට විශේෂයෙන් මැතිවරණ කීපයක් පවත්වෙනවා. ඒ වගේම රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉදිරියේදී මට ඒ දෛවයෙන් ලබා දෙන්න ඒ අවස්ථා මොන අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරන්න යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න මේ රටේ මහජනතාවට ලැබිය යුතු ඇතිවල් ලබා දෙන්න මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. මම මෙතෙක් කල කිසිම පදවියක් තානාන්තරයක් සඳහා ඉල්ලුම් කරලා නැහැ. ඒක කථානායක වුණේ ඇමතිකම් ගැන ඉල්ලලා නෙමෙයි. මට ලැබිච්ච දේවල්. ජයවේන් මට යමක් තියෙන ඉදිරියේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එහෙම දෙයක් නිසා මම ඉල්ලුම් කරලා බලව ඉල්ලුම් කරලා නැහැ කිසිම පදවියක් සඳහා. ඒ බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා. මම කලින්ම කිව් දෙවත මට මේ পদවි ගන්න කුලල් කාගෙන රණ්ඩු කරගෙන pore අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි මහජන මතයක් අනුව සියලු ජනම එකගත්තේ යම් කිසි විදියක යෝජනාවක් එකගත්තයක් આવොත් මට ඒක සිදලා බලන්න පුළුවන්. එහෙම මිසක් මම මෙහෙම ඉල්ලුම් පත්‍රය දාලා නැහැ. ආහාර විෂවීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් 42 දෙනෙකු මස්කිලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් 42 දෙනෙකු මස්කිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් පිරිසක්. නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ කෝවිලක ඊයේ පැවති උත්සවයක් අතරතුර දන්සලකින් ලබාගත් ආහාර මෙලෙස විෂ වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රෝහල් ගත කළ පිරිස අතර කුඩා ළමුන් 7 දෙනෙකුද ඇතුළත්. උදරාබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පිරිස රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වසරකට එක් වතාවක් පමණක් මල් හටගන්නා ඉඹුල් ශාකයේ මල් පිපී ඇති අයුරු මේ දිනවල වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සුන්දර දසුනක් බවට පත්වෙලා මේ ඒ පිළිබඳ තොරතුරුයි. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය අසලින් ගලා බසිනා උමා ඔය දෙපස විශාල වශයෙන් නැති ඉඹුල් ගස්වල සෑම වර්ෂයකම අප්‍රේල් මස වසන්ත සමය උදාවීමත් සමග මල් පිපී ඉතා අලංකාර පරිසරයක් නිර්මාණය වනවා. ඉඹුල් ගසක් අඩි 40ක් 50ක් පමණ උසකින් යුක්ත වන අතර රතු පැහැති වියනක් ආකාරයෙන් මෙම ගස්වල රත් පැහැයෙන් ඉඹුල් මල් හටගෙන තිබීම දක්නට ලැබෙන විශේෂ කරුණක්. මෙහි ඉඹුල් මල් පරවුණු පසුව ගෙඩි හටගන්නා අතර එම ගෙඩි පුපුරා පුළුන් වැනි ආකාරයෙන් පරිසරයට එක්වනවා. නැවතත් මෙම ඉඹුල් ගස්වල මල් හටගන්නේ එළඹෙන වර්ෂයේ අප්‍රේල් මාසයේ බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ දිනවල වසන්ත සමයේ නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට සංචාරයේ නිරත සංචාරකයන් හට වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාගිලි ඇල්ල ප්‍රදේශයේදී මෙම සුන්දර දසුන නැරඹීමට හැකියාව පවතිනවා. මේ අතර නුවරඑළිය සීතල වසන්තයේ වාර්ෂික මල් දැක්මේ අවසන් දිනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී නගරයේ හොඳම මල් සඳහා හා මල් ප්‍රදර්ශනයේ හොඳම මල් සැකසුම් සඳහා ජයග්‍රාහකයන්ට මුදල් සහ සහතික පත්මින්ම කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණා. දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර වැසි සහිත කාලුගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු අවදානමද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
දිවයිනේ සබරගමුව මධ්‍යම දකුණ ඌව බස්නාහිර සහ වයඹ පළාත්වලත් වවුනියව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවන කන්කසන්තුරේ සිට පුත්තලම ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඩෙංගු රෝගිය යළි හිස එසවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ හේතුවෙන් දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පරිසර පිරිසිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉල්ලීමක් සිදු කරන අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර කියා සිටින්නේ මෙම තත්වය හේතුවෙන් නිවාස සහ ගෙවතුවල මදුරු කීටයන් බෝවීමේ හැකියාව පවතින ස්ථාන පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර රජරට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්වය අවසන් කරමින් මේ දිනවල දැඩි වර්ෂා පතනයක් ඇදහැලමින් පවතින අතර ඊයේ සන්ධ්‍යාවේ මරතන් කඩවල නගරයේට අයිස් කැට වැස්සක් ඇදහැලුණු බව හා දැඩි සුළං තත්වයක්ද පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර පුදුකුඩිරිප්පු පොලිස් වසමේ විශ්ව මඩු ප්‍රදේශයේදී වර්ෂාවත් සමග හටගත් අකුණු සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අකුණු සැර වැදී බරපතල තත්වයේ පසු වූ තරුණයා ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 17ක් වූ තොට අඩි විශ්ව මඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කෙසේ වෙතත් අකුණු සහ සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කරපිටිය රෝහලෙන් බැහැර කරනු ලබන කසල රෝහල් භූමිය තුළ එක්රැස්වීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල වෙමින් පවතින බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් සතියක කාලයක් ඇතුළත මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ. කරාපිටිය ශික්ෂණ රෝහලින් බැහැර කරනු ලබන නොදිරන කසල රෝහල් පරිශ්‍රය තුළ එක්රැස්වීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදු ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසනවා. ටිකටම මේ විදිහට යන්න ගියොත් අපිට රෝහල තුළ මේ කැලි කසල එකතු වීම බරපතල සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්වීමේ ප්‍රධාන ලක්ෂණ දැන් මතුවීම පවතින. කුමක් හෝ විසඳුමක් දැන් නම් අත්‍යවශ්‍යයෙන්ම ගන්න ඕන කියන එක තමයි මගේ අදහස. මේ වෙන විට ආණ්ඩුකාරතුමන්ට, නාගරික කොමසාරිස්තුමියටත්, මහනගර සභාවේ එදිනෙදා රෝහල් කටයුතු වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය රෝහල් භූමියේ ගොඩගසා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ කසල බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි. දෙහිවල ප්‍රදේශයේ පල්ලියදොර පාර ලිපිනයේ නවතා තිබූ වෑන් රථයක් සොරාගනු ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතාවගෙන් සහාය පතනවා. දෙහිවල පොලිස් වසමේ අංක 1 පල්ලියදොර පාර දෙහිවල ලිපිනය අසල නවතා තිබූ අංක 56 කෙටීරක් 0.536 දරන වෑන් රථය 2019 අප්‍රේල් මස 3 දින අලුයම් කාලයේදී පුද්ගලයෙකු විසින් සොරා ගැනීමට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා. සැකකරු මෙම අපරාධය සිදු කළ ආකාරය අසල තිබූ වෙළඳ සැලක සවිකර තිබූ CCTV කැමරාවල පටිගත වී තිබූ අතර එම වීඩියෝ දර්ශන පොලිසිය විසින් සොයාගෙන තිබෙන මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දුරකථන අංක තානාධිපති දෙහිවල 0.71859.1068, ස්ථානාධිපති අපරාධ අංශය 0.77575.31321. බිබිල මැදගම දඹගල්ල මාර්ගයේ පහේ කණුව අසලදී සිදු වූ ත්‍රීරුවද රථ අනතුරක් හේතුවෙන් 44 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බිබිල මැදගම දඹගල්ල මාර්ගයේ පහේ කණුව අසලදී ඊයේ රාත්‍රියේ ත්‍රීරෝද රථයක් ප්‍රභාතයකට පෙරලීමෙන් අනතුරකට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයේ ගමන්ගත් දඹගල්ල උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේම මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලින් තිදෙනා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක්කයිකුගේ තත්වය බරපතල බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් ත්‍රීරෝද රථයේ රියදුරු 18 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බවයි දඹගල්ල පොලිස් රථවාහන අංශය පවසන්නේ.
මහියංගනේ ප්‍රදේශයට එල්ලවී ඇති වන අලි තර්ජන හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වී තිබෙනවා. මහියංගනය සහ යවට ප්‍රදේශවලට තවමත් වන අලි තර්ජන පවතින බවට එම ප්‍රදේශවාසීන් පවසනවා. රාත්‍රී කාලයට ගම්වදින වනාලි එම ගම්මානවල වගාබින් මෙන්ම නිවාසද දෛනිකව හානි කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. අද මේ වෙනකොට මේ අලි මිනිස්සු මරනවා. හැබැයි මිනිහෙක් අලියෙක් මැරුවොත් ඒ මිනිහගේ පරම්පරාවේ ඔක්කොරම නඩු දාලා හිරගෙවල් වලට දානවා. අපි අහන්නේ මේ ඇවිල්ලා ගෙවල් ගානේ මිනිස්සු හොයපු අලිය. අදරෑටත් ආවොත් අදරෑටත් ඇවිල්ලා මිනිහෙක් දෙන්නෙක් මැරුවොත් මේකට වාක් කියන්නේ කවුද? මහියංගනය මාපාකඩ වැවවට ගම්මාන සහ මිනිපේ මෙන්ම හසලක ආදී ප්‍රදේශ වලටද මෙම තර්ජනය දැඩිව බලපා තිබෙනවා. සොරබර වැව සිට මෙම වන අලි රංචුව ගම්වදින බවයි වාර්තා වන්නේ. තවමත් වගකිව යුතු බලධාරීන් විසින් මෙම වන අලි ගම්වැදීමට එරෙහිව පියවරක් ගෙන නොමැති බවයි ගම්මුන් චෝදනා කරන්නේ. තමන්ගේ දෛනික ජීවිතයට පවාද බලපෑම් එල්ල වී ඇති මෙම වන අලි තර්ජනයට විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. සියත කෝකිල වසන්තය 2019 වසරේ දෙවැන්තම බක්මහා උළෙලෙහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා එහි සිටින තරිඳු ගුරුකේව. මොහොමඩ් මිස්තුති මදෝක අවස්ථාව ලබා දුන්නාට මේ මොහොතේදී මා රැඳී සිටින්නේ හිඟුරගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයේදී. ඉතින් USW සංවිධානය සහ සියත TV සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සහ සංවිධානය කරන ලබන සියත කෝකිල වසන්තය 2019 අවුරුදු උත්සවය මෙවර පැවැත්වෙන්නේ හිඟුරගොඩ ගම්මුදාව මෙන්න මේ තේන ක්‍රීඩාංගණයේදී. අතිවිශාල ක්‍රීඩාංගණයක්, අතිවිශාල ජනකායක් මේ තද හිරු රශ්මිය නොතකා පැමිණ සිටිනවා. මේ දහවල් 12 මේ දහවල් කාලයේදී පවා හිරු රශ්මිය නොතකා මේ ජනතාව පැමිණ සිටින්නේ. අලුත් අවුරුද්දේ අසිරිය, මේ අලුත් අවුරුදු අසිරිය උණුසුම නිමාවන අතර වාරයේදීත් මේ අවුරුදු උත්සවයට සහභාගී වීමට. ඉතින් අද දවසේදී සියත කෝකිල වසන්තය 2019 අලුත් අවුරුදු උත්සවයේදී සවස 6න් පසුව අප සූදානම් කර තිබෙනවා විශේෂ සංගීත ප්‍රසංගයක්. මාතර සී සංගීත කණ්ඩායම සමගින් ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් සහ සම්බන්ධ වනවා ඒ සංගීත ප්‍රසංගයට. ඒ වගේම හවසවරුද අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමටත් අප සූදානම් සිටිනවා. ඒ වගේම අද උදෑසන මරුවේ සිට විද්වත් සාකච්ඡා මෙම ක්‍රීඩාංගණයේ සිට අපට ගෙනීමට හැකි වුවා. ඔබ හිඟුරක්ගොඩ ප්‍රදේශයට සිටිනවා නම් ඔබට පුළුවන් පැමිණෙන්නට අද දවස පුරාවටම හිඟුරක්ගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයට. අප සූදානම් සිටින ඔබ සමගින් කතා බහ කරන්නට, ඔබ සමගින් මේ ක්‍රීඩාවල අත්දැකීම විඳගන්නට. ඉතින් අප නැවතත් ආරාධනා කරනවා මදුක විශේෂයෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ හිඟුරක්ගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයේ ආසනව සිටිනවා නම් එන්න හිඟුරක්ගොඩ ගම්මුදාව ක්‍රීඩාංගණයට සියත 2019 කෝකිල වසන්තය සමගින් සම්බන්ධ වන්නට. ඉතින් මදුකා බොහොමත්ම ස්තුතියි අද ලබා දුන් අවස්ථාවට. අප සූදානම් නැවතත් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට මෙලෙසම නැවතත් යාවත් කාලින වූ තොරතුරු ඔබ වෙත ලබා දීමට ස්තුතියි. ස්තුතියි තරිඳු ඔබට තොරතුරු ගෙනාවට. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.